ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම. පසුගිය දවස්වල දාපු මේ කොඩි විනිකරණ එක කරන්න එපා. ඒක වැරදි වැඩක් කියලා දාපු වීඩියෝ එකක් තිබුණා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එක දාපමඩ පස්සේ ඒකටම දාපු කමෙන්ට් එකක් වෙන්න ඇති මේක. එතකොට අහන ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. කොඩි වින කරපු අයට සාප කරන්න එපා කියලා කිව්ව හින්දායිලු අහන්නේ. එතකොට කොඩි විනය කරපු අයට එම කොඩි විනෙන්ම පෙරළුම් කැපුම් කරන එක පාපයක්ද කියලා අහලා තියෙනවා. මෙතනදී මතක් කරන්න ඕන දෙයක් තමයි පින සහ පව කියලා අපි හදාගෙන තින්නේ. කුසල් සහ අකුසල් කියන වචන දෙකට අදාළව තමයි ওই පින සහ පව කියලා මිනිස්සු දාගෙන ඉන්නේ. එතකොට කුසල් රැස් කිරීමත් සසර යවිදින්න හේතුවක් බවට පත් වෙනවා. අකුසල් රැස්වීමත් සසර යවිදින්න හේතුවක් බවට පත් වෙනවා. කුසල් රැස් කරලා නැවත ඒක හටගන්න පළ වශයෙන් හටගන්න කොටත් දුක තමයි, දුකක් තමයි ඇති වෙන්නේ. නමුත් මිනිස්සුන්ට ඒක සාමාන්‍ය වශයෙන් දැනෙන සැපක් විදිහට අකුසල් කරලා වල යම් කිසි කෙනෙක් උපාදුනාට පස්සේ ඒක ටිකක් වේදනා සහිතව දැනෙන නිසා ඒක පාපයක් කියලා අර නන්ද දෙක වෙන් කරගෙන හිතනවා. හැබැයි මේ දෙකම සසර යවිදින්න හේතුවක් බවට පත් වෙනවා සහ සංසාරේ දුකට පත් වෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මේවා තේරුම් අරගන්න ඕන මුලදී. හැබැයි අහන ප්‍රශ්නේ මෙහිමයි, මේක පෙරළුම් ආපසු කපන්න කොට පාපයක්ද? ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් ආපහු කපනවා කියලා කියන්න කොටත් ඔබ හදාගන්නව නම් ඒ මනුස්සයා පිළිබඳව වෛරී චේතනාවක් අන්න ඔබට පාපයේ පස්සෙන් එනවා. ඔබ හිතන විදිහට පාපයේ පස්සෙන් එනවා. මොකද ඔබ විසින් සිත සකසාගෙන අවසානයි මේ මනුස්සයාට මේ කරපු දේ ආපහු වැදියන් කියලා. එතකොට ඔබේ සිත කිලිටි වෙලා ඉවරයි. ඒකට විපාක ඔබට අනිවාර්යෙන් සිදුවිය යුතුයි. ඒ නිසා තමයි ඔබ කරන පාපයට ඔබට වැදින්. එතකොට ඔබ අහයි මගෙන් මෙහෙනම් එහෙම කරන අයට අත්වල ඉරණම. ඉරණම ඒගොල්ලන්ට අත් උනාවේ. ඇයි අපි ඒ ගැන කලබල වෙන්නේ? දේවදත්ත බුදුහාමුදුරුවන්ගේ කතාව ඇතුළෙත් පෙන්ලා දුන්නේ ඔන්න ඔය දේම තමයි. තමන් හදාගත්ත මානසික ඉරණමට තමන් විඳවගනවා. බුදුහාමුදුරුවෝ හදාගත්ත මානසික ඉරණමක් ඒ ඉරණමට අවසාන පිරිනවන් මංචකය දක්වාම නැත්තම් පිරිනවනට බොහොම ආසන්න කාලයක් දක්වාම නේද? පිරිනවන් මංචකය දක්වාම දේවදත්ත තමන්ට වින කරානේ. තොරේ විනවලදී වැදුනේ නැතුව තිබුණාද? නෑ වැදුනා. හැබැයි දුක්ුණේ නෑ. මොකද දන්නවා තමන්ගේ හේතු හදාගත්ත හේතුවේ පළයි මේ භුක්ති විඳින්න කියලා. ඒ නිසා උන්වහන්සේ ඒක ඉවසීමෙන් දරාගත්තා. බුදු වීම නිසා ඒක අතහැරලා දැම්මා. නමුත් දේවදත්ත ඒක අතහැරියේ නෑ. ඉතින් ඒක අත්හරින කෙනාට සැනසීම අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක තර්ක කරන්න දෙයක් නෑ. ඒතර ඔබත් කළ යුත්තේ අත්හැරීම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය මන්ත්‍ර ශාස්ත්‍රය ඇතුලේ ඔබ දැක ඇති පෙරළුම් කියලා. එක එක කොඩි වින පෙරලා ආපිට පෙරලා කපන මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා. වින පෙරළුම් කියලා එහෙම නම් වලින් ඔය එක එක නම් මට උනන් දෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. නිකන් හිතන්නකෝ. එහෙම දේවල් ඇහිලා ඇති දන්න අය දන්නවා. එතකොට මේ පෙරළුම් කියලා જાතියක් ආවේ ආපිට කපන්න තමයි. හැබැයි ඔය යක්ෂාත්මත් එක්ක ගනුදෙනු කරනකොට මේ මන්ත්‍ර ශාස්ත්‍රය කරද්දී ගොඩක් වෙලාවට යක්ෂාත්ම සම්බන්ධ වෙනවනේ. යක්ෂාත්ම සම්බන්ධ කරමින් කරනකොට මේ කරපු දේ ආපිට කපන්න ක්‍රම තියෙනවා. එතකොට ඒක පාපයක්ද කියලා ඇහුවොත් ඉතින් ඔව්. ඉතින් ඔබේ හිතත් කට්ටණියක් වෙලා වැඩ කරත් ඔබේ හිතත් වැඩ කරන්නේ නරකයට නම් නරකේ තමයි. එක මිනිහෙකුට හොදක් කරන්න ගියා තව මිනිහෙකුට විනයක් කරනවා කියන එකේ තේරුම තමයි ඔබ කරාට පාපයක්. දෙන්නටම හොදක් නෙමෙයි කරන්නේ. දෙන්නටම හොදක් කරනවා නම් එක මිනිහෙක්ගේ හිත හදලා ඒ මනුස්සයන් හිත නිවනවා. වැරදි කරපු මිනිහටත් හරි දේ පැහැදිලි කරලා ඒ මනුස්සයාගෙත් හිත නිවන එකයි කරන්න ඕනේ. ඒකයි ඔබ අතින් සිදුවිය යුතු දෙය. කියන්නේ දෙපැත්තම නිවල දාන්න ඕනේ. දැන් එක්කෙනෙකුට හොදක් කරලා ඒ මනුස්සයා කරපු නිසා අපිට මේක කරනවා කියන දැනට ආවොත් ඔබ වැරදි. කට්ටඩි මහත්යත් වැරදි. නමුත් එහෙම ශාස්ත්‍ර තියෙනවා. අපි සමහරවිට අපිටත් එන දේවල් වලදී අපි සමහර දේවල් කරනවා ඉවත් කරනවා. තියෙන දේ ඉවත් කරනවා. ඉවත් කරන්නේ එයා කපල එයා අපි වෙනුවෙන් කරපු දෙයක් තියෙනවා නම් අපි ඒ විනබන්ධනය කපා ඉවත් කරනවා. අපිට වැඩක් නැහැ ඒක අහපව් යනවද එයාට ඒක වදිනවද ඒ කිසි දෙයක් අපිට දාන්නේ නැහැ. අපිට තියෙන දක කවුරු හරි අපි ලණුවක් ගැට ගැහුවා කියන්නකෝ. ලණුවක් ගැට ගහලා ගහක් බැඳලා ගියා කවුරු හරි. දැන් මේක විනබන්ධනයක් කියලා නිකන් හිතන්නකෝ. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ ගහට බැඳලා ගියපු කන් ලණුව කපලා ඉවත් කරගන්න. නැත්තම් කවුරු හරි කෙනෙක් බැඳලා තියෙනවා අපි දැක්ක කියන්නකෝ. අපි ඊතර කරන්න ඕනේ මොකද්ද? එයාගේ ලණුව කපලා එයා නිදහස් කරනවා. එච්චරයි. හැබැයි නිදහස් කරනකොට ඒ එකට අදෘශ්‍යමාන තලයක කවුරු හරි කෙනෙක් වැඳිලා හිටියනම්
එයා ගිහිල්ලා එයා හිර වෙලා එයාගේ තරහට එයා හපව් ගිහිල්ලා අර මනුස්සයත් එක්ක මොනව කර ගනින්ද ඉතින් ඒවා අපිට හැමදේම නවත්තන්න බෑනේ නේද මිනිස්සු විසින් හදා ගන්න හැම කර්ම ඵලයකටම අපිට උත්තර සපයන්න බෑ හැබැයි අපිට පුළුවන් අර හිරේ නිදහස් කරන්න සමහර මනුෂ්‍ය අපිටත් මුණ ගැහිලා තියෙනවා මාත්‍යා ඔබ වෙනුවෙන් මෙන්න මේ රාජ මෙන්න මේ වරද කරන්න තමයි මාව එව්වේ මෙන්න මෙහෙම කරන්න කියලා තමයි එව්වේ එහෙම ඇවිල්ලා කියනවා අමනුෂ්‍ය මට ඔබතුමාට ඔබතුමාගේ මේ කියන්නේ මේ මේ මංගාවට එනවනේ සමහර මිනිස්සු. ඒතකොට කියන්නේ මෙන්න මේ මිනිස්සයාට මේ මේ පෞල් ජීවිතේ විනාශ කරන්න කියලා තමයි මේ අහවල් තැනින් මට මේ මාව එව්වේ. මං මේ රාජකාරියට බැඳිලා ඉන්නවා. ඒ නිසා මට රාජකාරී කරන්න ඉඩ දෙන්න මහත්යෝ කියලා මට කියපු අවස්ථා තියෙනවා. මේක මට දැනෙන අවස්ථාවක් තියෙනවා. සමහර අය ගවලුන්ට ආවේශ වෙලා කියන අවස්ථාවක් තියෙනවා. හරිද? ඉතින් එතකොට එහෙම කියනකොට අපිට අවසර දෙන්න බෑනේ. කවුරුත් මේ කියලා උපරින් එහෙම අවසර දෙන්න බෑ. අවසර දෙන්න මන්ට ඉදිරිපත් කරන්න හේතු. මේ මිනිස්සයාගේ පෞල් ජීවිතය හෝ විනාශ කරන්න ඒ විදිහට කවුරු හරි අදෘශ්‍යමානව යම් කිසි දෙයක් කරලා එවලා තියෙනවා. ඒවල තියෙන එකට හේතු ඉදිරිපත් කරන්න. මේ මිනිස්සයා මොනවද ඇයි මේක මෙහෙම කරන්න කියලා කිව්වේ කියලා කියන්නේ. සමහරවිට හේතු නැහැ. කාගේ හරි ඉල්ලීමක්. මත කරපු දෙයක්. එතකොට මං කියන්නේ ඔබ කරන්නේ වැරදක්. ඔහු මහත්තයා ඒක දැන් අපිට තේරෙනවා. දැන් අමනුෂ්‍යයා කියන්නේ ඇවිල්ලා ඉන්නේ කියලා. වැරදක් කියලා තේරෙනවා. එතකොට මං කියනවා ඒක කරන්න දෙන්න බෑ. අනේ එහෙම කරන්න එපා. මේ අපි මුලින් දරුණුවට කෑ ගහනවා. මං ආවේ බෙලි කඩාගෙන අරකට ආවේ මේකට ආවේ මේකට ඇඟ අත ගහන්න ආවත් මං තෝගේ ජීවිතේ නැති කරනවා කිව්වම මටත් සද්දේ දාගෙන නවත්තා දිනවා. එන්නේ ඒ චුට්ට වෙලා යනකොට ඒගොල්ලෝ සයිලන්ට්. ආයේ ඉන්නේ නෑ කතා කරන්නේ. ඉතින් පස්සේ ඉල්ලන්නේ මං ආව රාජකාරී කරන්න ඉඩ දෙන්න නැත්තම් මට හපව් ගියොත් මට මගේ ගුරුනාංශයෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා මට පුච්ච ගන්න සිද්ධ වෙනවා දැන් එහෙම දඬුවම් දෙනවනේ හපව් ගියපුවම කට්ටනි මහත්තයා මේ වගේ දේවල් නොපෙනෙන ලෝකතලෙ සිද්ධ වෙනවා ඒකට බයයි දැන් යන්න බෑ ආවට පස්සේ තේරෙනවලු ආපු වැඩේ වැරදි කියලා නමුත් ආපු රාජකාරී කරන්න ඕනේ කරලා කෙරුවේ නැතුව හපව් යන්න වෙන්නේ නැහැ ගියොත් එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා ඊට වඩා සමාහට ගියපුවම අමනුෂ්‍ය ලෝකයක් නිසා අර කට්ටනිය තලාපෙලා වැඩ ගන්න වෙන්න පුළුවන් ඔය හිර කරන් වැඩ ගන්නවා කියලා කියන්නේ. අමනුෂ්‍යෝ හිර කරගෙන බඳගෙන වැඩ ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ කටරණි මහත්තු ගැන මම මේ කියන්නේ. අන්න ඒ එහෙම අය ඉල්ලන අය ඇවිල්ලා මහත්තයෝ මාව බන්ධනය කරලා එවලා තියෙන්නේ මේ බන්ධනෙන් නිදහස් කරන්න මම යනවා. මං ආවේ මෙහෙම වැඩකට ඒ වැඩේ මට තේරෙනවා වැරදි කියලා. මට අහපව් යන්න බෑ. අහපව් ගියොත් මේ බන්ධනේ තියෙන නිසා මට අහපව් යන්න සිද්ධ වෙනවා. අහපව් ගියොත් මටත් ප්‍රශ්න වෙනවා. ඒ නිසා පුළුවන් නම් මාව නිදහස් කරලා යවන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවට යමනුෂ්‍යාව නිදහස් කරනවා. නිදහස් කරපුවම ඇත්තටම ආපු වැඩේ කරන්නේත් නැහැ. ඒ නිදහස් කරා වෙනුවට සතියක් හමාරක් සමහරවිට අපි ඉන්න තැන් වල නතර වෙලා ඉන්නවා ඒගොල්ලෝ. නතරලා බුදුන් වැඳලා පින් රැස් කරගෙන ඒගොල්ලෝ ආයේ මම වට ආයේ දකින්න හම්බෙන්නේ නැහැ. සති දෙක තුනක් සමහරවිට දකින්න ඉන්නවා. දකින්න ඉන්නවාගේ ඇස් දෙකට පේන්නේ නැවද කියලා අහන්න එපා. ඇස් දෙකට පේන්නේ නිකක් නෙමෙයි මම කතා කරන්නේ. ඒ ඉන්නවා කියන කොටට දන්නවා දැයිනවා. එතකොට ඒ ඉඳලවල ඒගොල්ලෝ යන්නේ. දිව්‍ය ආත්මත් එහෙමයි. මොකද ඒගොල්ල කොටස් දෙකකට වෙන් කරලා එකම තැන නතර වෙන්නේ නැහැ. ඒ සීමා එදිලා තියෙනවා. ඒ සීමා තුළ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒ දේවාත්ම උනත් ආපුහම තීරණා. ආවා කියන්නේ. ශුද්ධාත්ම ආපුහම හොඳට තීරණා පින් රැස් කරගන්න අවිල්ලින් කියලා. ඉතින් එතකොට ඒගොල්ල සතියක් දෙකක් ඉඳලා ඒගොල්ලොත් පින් රැස් කරගෙන සමහරට අපි කරන රාජකාරීට උදව්පදව්වක් දීලා දානමානයක් කරනවා නම් ඒකටත් අවිල්ලා සහයෝගය වෙලා ඒ කියන්නේ ඒගොල්ලොත් පින් රැස් කරගෙන එහෙම යන අදෘශ්‍ය වගේම වින කරන්න ආපු අමනුෂ්‍යෝ සමහරට අවිල්ලා හොඳ දේවල් කරගෙන ඒගොල්ලෝ පිටත් වෙලා යන අවස්ථා දෙනවා කලාතුරකින් ඉන්නවා නාහයට අහන්න නැති අමනුෂ්‍යය. ඉතින් මෙන්න මේ විදිහට මම කියන්නේ ආපිට කරන්න යන්න ඕනේ ආපිට පෙරලා කපන්න ඕනෙත් නැහැ. බන්ධනයක් තියෙනවා නම් බන්ධනය කපලා ඉවත් වෙන්න. ඒක මානසික බැඳීමක් වෙන්න පුළුවන්. ඒ ලෝකෙන් ඇති කරගත්ත මොකක් හෝ බැඳීමක්. ඒ බැඳීම තේරුම් ගන්න ඒක ඉවත් කරන්න. මොකද සමහර බන්ධන කපනකොට ගොඩාක් අය දෙහි ඕනෙ කියනවා අහු ඕනෙ කියනවා වැල් වර්ග පාවිච්චි කරනවා පුහුල් පාවිච්චි කරන ඔය එක එක දේවල් කරනවා බන්ධන කපන්න. ඉතින් මට එහෙම එකක් සමහරලාට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මම මොකද මගේත් අත්දැකීමක් ඔබට කියන්න එපා. සාම්ප්‍රදායික වෙන ක්‍රමවේදට එහා ගිය මොන හරි දෙයක් තියවට මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් මටත් ඔය වගේ කට්ටණි මහත්තුරුගාව හිට හිර වෙලා හිටපු සමහර ශාස්ත්‍ර කියන්න ආපු අමනුෂ්‍යෝ ඒ ශාස්ත්‍ර කියන කෙනායෙන් ගැලවිලා වෙන කට්ටණි මහත්තුරුගාව හිර වෙලා හිර කරගෙන ඒ අය නිදහස් කරද්දි මට අවශ්‍ය වුණේ මොහොතක් මානසිකව ඒ ගැන සොයා බැලීමක් විතරයි අවශ්‍ය වුණේ. දෙහි කැපින නම්බනම් මොකුත් නැහැ. ක්ෂණිකව මනසින් ක්‍රියාත්මක වෙනවා. ගිහිල්ලා ඒ බන්ධනේ කපලා අරන් එනවා. අරන් එනකොට මං ගාව ඉන්න කෙනා ආවේශ වෙලා කතා කරන්න පටන් ගන්නවා. බොහොම ස්තුතියි මාත්‍යා. මං දැන් නිදහස්. මට නිදහස් වෙන්න ලැබිච්ච කියලා සතුටුයි කියලා ආවේශ වෙලා මාත් එක්ක කතා කරනවා. එතකොට ඒ වාගේ අත්දැකීම් මට තියෙනවා. ඔබට එහෙම තියවද්දි දැන් තව කෙනෙක් තර්ක කරා එහෙම කොහොමද කරන්නේ දෙහි ඕනේ අහු ඕනේ කොහොම බන්ධන කපන්න පුළුවන්ද
ඇත්තට මෙහෙම ගිනවට පස්සේ අර බන්දගෙන වැඩ කරපු කට්ටනි මහත්තයාට වෙච්ච දෙයක් නැහැ. ඒ මොස්සයාට වැඩ කර ගන්නවත් නැහැ. මොකද ඒ මොස්සයා අනවශ්‍ය දෙයක් නේ කරන්නේ. ඒ මොස්සයා අනවශ්‍ය දෙයක් කරන්නේ. ඒ වාගේ තැන සමහරලාට නිදහස් වෙලා යනවා. එහෙම මිනිස්සු ඇවිල්ලා අපිට කියනවා මොකක්ද උනේ කියලා අහපු වෙලාවට එක්තරා අවස්ථාවකදී මට පැහැදිලි කරපු දේ තමයි මම ඇහුවා ඔබට කොහොමද මේ බන්දෙන් නිදහස් වෙවට ඔබ දැක්කේ මොනවද? කවුද ඔබ ගාවට ආවේ මේක නිදහස් කරන්න? ආපු දෙයක් අපි දැක්කේ නැහැ. එහෙම බලා ගන්න බැරුණා. එක සැරේට විශාල ආලෝකයක් ආවා. මං හිර වෙලා ඉන්න තැනින් නිදහස් වුණා විතරයි මට දැනුනේ. මං බොහොම ඉක්මනට දුවගෙන ආවා කියලා කිව්වා. ඉතින් දුවගෙන ආවද කොහොම ආවද ඒක දන්නේ නැහැ. ඒ ආපු ගමන් තමයි මේ මං ගාව හිටපු මනුස්සයාට ආවේශ වෙන්නේ. තේරුණාද? ඒ වැවසෙලා කතා කරන්න තියාගෙන ඇහුවා මොකද්ද උනේ වාට? එතකොට මං ඇහුවා එතන තව ගොඩක් අය හිර වෙලා හිටියන් නේද? ඒ අය මොකද? ඒ අය නිදහස් වුණා කිව්වා. මොකද මේ හැමෝම නිදහස් කරන්න තමයි මානසික මට්ටමින් අපි ගමන් කරන්නේ. නිකන් නෙමෙයි. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා ඔබ තර්ක කරන්න එපා. පසුගිය වීඩියෝ එකනොත් මම ඔය වගේ දෙයක් කතා කරා. මේ එහෙම කොහොමද මනසත් එක්ක ගනුදෙනු කරන්න නම් ඔබ මනස නිදහස් කරගෙන තියාගන්න. මේ වගේ දේවල් කරන්න ඕන. ඉතින් මේ ආපිට කපන්න එපා. කපන්න වෙන අවස්ථා තියෙනව නැතුව නෙමෙයි. එහෙම බන්ධනක් තියෙනවා. ඒක ආපිටම තමයි කපන්න වෙන්නේ. නැත්තම් ඇදුරා පිටින් හෝ නැත්තම් අර ආපු කෙනා පිටින් යන අවස්ථා තියෙනවා. ඒවා දැන හැඳින කරනවා නම් හොඳයි. වේද මහතුරුන්ගේ මාර්ගයෙන් කරනවා නම් හොඳයි. සමහර දේවල් අපිට බාර ගන්න බැයි නම් කර්මය අනුව කර්මඵල ඒගොල්ලෝ භුක්ති විඳිනවා. අපිට ඒවට කරන්න දෙයක් නැත්තම් අපි ඒ වෙලාවේදී අපිත් මගහැරලා නිකා ඉන්නවා. යම එන හැම මිනිහටම සෙතක් සාසනවා කියලා කරන්න බෑ සමහරලාට අපිට. අපිට ඒවට අත ගහන්න බෑ. මොකද ඒගොල්ලෝ කරගත්ත කර්මඵල. මොකද අමනුෂ්‍ය ඇවිල්ලා ඉල්ලීමක් කරනවා නම් මං ආවේ මෙහෙම දෙයකට මුන් මරාගෙන යන්න ඕනේ. හේතු හොයලවලුවම හේතු හොඳ හරියටම හරි. ඒ අමනුෂ්‍යයාගේ ඉල්ලීම අපිට ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. මගෙන් මට වෙච්ච දේවල් මට ඕන තරම් තියෙනවා ඒ වගේ. ඒ අමනුෂ්‍යයාට ඒ ආත්මයට සහනයක් ලැබෙන්න නම් ඒ අවස්ථාව දෙන්න ඕනේ. මොකද ඒ මනුෂ්‍යයාට වැරදක් වෙලා තියෙනවා මනුස්ස ලෝකෙද්දී. ඒවා අපි හඳුනාගෙන ඉතින් ඒ අවස්ථාව සමහරලාට දෙනවා ඔබ ඒක කරගන්න කියලා. මොකද අපිට ඒ කර්මඵල ඇතුළට අත ගහලා මනුස්ස ලෝකෙ ඉන්න මිනිස්සු විතරක් නිදහස් කරන්න බෑ. මට නම් බෑ. මගේ පැත්තෙන් මම කරන්නේ මනුෂ්‍යෝද අමනුෂ්‍යෝද ඒක අදාළ නැහැ. ඒ වෙලාවේ සිදුව යුතු සාධාරණ දෙයට මම අත තියෙනවා. ඒකයි මගේ ක්‍රමේ නිසා යම් කිසි කෙනෙක් මගෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් මිනිස්සුන්ට විතරක් සහනය කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙලාවේ සමහරට අමනුෂ්‍යයාට සහනයක් ලැබිලා ඔබට පොඩි වේදනාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඔබ කර වරදකට තමයි ඔබ පසුපස ඉන්නේ. ඒ වරද නිවැරදි කරගන්න වෙන්නේ ඔබ දෙන්න අතින්. ඒතකොට මම සමහරලාට අමනුෂ්‍යයාට සහනය උදෙසා මම වැඩ කරන අවස්ථා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. සාධාරණයට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කොඩි වින කරපු දේවල් අහපිට කපනවා කියන එකත් අන්න එහෙම හොයලා බලලා කරන්න ඕනේ වැඩක්. මම ඉඳන්නේ කාරණේ තේරුම් ගන්න ඇති. ඒතර පිං උදෙසා කරනවන ඔය තමන්ට තියෙන දේ කපලා ඉවත් කරගන්න. ආපිට කපන දේවල් වලට අනේක තරම් සුදුසු වෙන්නේ නැහැ. නමුත් ආපිට කැපිය යුතු දේවල් තියෙනවා. ඒවා ඉදින් දැන හැඳින කටයුතු කරනවට හොඳයි. තිරුවන් සරණයි.